විරුද්ධපක්ෂයේ හිමිකම් රකිමින් ආණ්ඩුව බලවත් ලෙස විවේචනය කළ දෙවන පාර්ලිමේන්තුවේදී බලකණුවක් වූයේ ගරු බණ්ඩාරනායක මහතායි. ඒ අතර ජාතික ප්‍රශ්නවලදී රජයට සහයෝගය දීමේ ප්‍රජාතන්ත්‍රවාදී පිළිවෙතද එතුමා අකුරටම පිළිපැද්දේය. ඒ නිසාම බණ්ඩාරනායක මහතා 1954 ඉන්දු ලංකා සාකච්ඡාව සඳහා එකල අගමැතිව සිටි සර් ජෝන් කොතලාවල මහතා සමග නවදිල්ලියට ගියේය. කලක සිට එතුමා දැන සිටි එහෙත් එතෙක් මතුන වූ බලවේගය 1955 දී සිංහලයේ රජයේ භාෂාව වීතු අතර බෞද්ධාගමට නියම තැන ලැබී සිට යන ජාතික හඬ ඔස්සේ නැගිනි. ඒ වනාහි එතෙක් පැවති අන්දමින් අතලොස්සකට පමණක් බලය හා නිදහස සීමා කර තැබීමේ ක්‍රමයට විරුද්ධව තම උරුමය වෙනුවෙන් පොදු ජනතාවගෙන් නැගී ආ උද්ඝෝෂණයයි. ඒ පොදු මහජන තර්කය ඔස්සේ බණ්ඩාරනායක මහතා තම නායකත්වයේ යටතේ ප්‍රගතිශීලී සමාජවාදී ජාතික වැඩපිළිවෙලක් මත පුළුල් ජාතික පෙරමුණක් පිහිටුවීය. සමාජීය හා දේශපාලනමය පරිවර්තනයක් ඇතිකිරීම සඳහා තමාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වෙන් වූ ඒ එක්සත් පෙරමුණට බලය ලබා දෙන ලෙස එතුමා ජනතාවගෙන් ඉල්විය. 1956 අප්‍රේල් මාසයේ පැවති මහා මැතිවරණයේදී එක්සත් පෙරමුණේ නායක බණ්ඩාරනායක මහතා අත්තනගල්ලාසුන දිනාගත්තේ මෙතෙක් ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ අසමාන ජයන්තයක් වනසේ 41997 වැඩි ඡන්දයෙනි. ඒ දක්වා බලය දැරූ පක්ෂය මැතිවරණයෙන් අන්ත පරාජයක් ලත් අතර බණ්ඩාරනායක මහතාගේ නායකත්වයේ ඇති මහජන එක්සත් පෙරමුණ ආසන 95න් 51ක්ම දිනා බලයට පත් වූයේය. පැරණි යුගය කෙලවර විය. බණ්ඩාරනායක මහතා අගමැති වශයෙන් දිවුරුම් දෙත්ම නව යුගයක් උදා විය. බණ්ඩාරනායක මහතා රටේ පාලන බලය අත්කර ගැනීමෙන් පසු පළමුවෙන්ම කළේ මහනුවර දළදා මැදුරට ගොස් ශ්‍රී දන්ත ධාතුන් වහන්සේට පූජෝපහාර දැක්වීමයි. යන යන හැම තැනකදීම එතුමා වටා රොක් වූයේ අපේක්ෂා සහගත ප්‍රීති උද්දාමයෙන් පිරී ගිය මුහුණු ඇති මහජනයාය. නව රජය සැබවින්ම තමන්ගේ රජයක් යන හැඟීම නිසා ඇති වුණු මහජන උද්‍යෝගය හා ප්‍රමෝදය ප්‍රත්‍යක්ෂ කළ සිද්ධි පාර්ලිමේන්තුව විවෘත කරන අවස්ථාවේදීද දකින්ට ලැබුණේ. සහල් මිල අඩු කිරීමත් පාසල් සිසුන්ගේ දවල් කෑම වේල නැවත ලබා දීමත් බලය ලබාගත් වහාම එතුමා සැලසූ ජනසේවයයි. ජනතාවගේ ප්‍රාර්ථනා අනුව සිංහලයේ රජයේ භාෂාව කිරීමෙන් එතුමා මහජනතාවට දුන් පොරොන්දුව අභිහිතව ඉටු කළේය. පරිවර්තන යුගයේ සුළං රැල් දස අත හමා ගිය අතර අධිරාජ්‍ය නම්බුනාම අත්හැරුණේය. එතෙක් වූ රාජ්‍ය උත්සව බටහිර පන්නයට හැඩ ගැසුණු සමාජයේ කොටසකට පමණක් සීමා විය. එහෙත් මින් පසු ප්‍රථම වරට අරණියගහ මන්දිරයේ දොර සාමාන්‍ය පුරවැසියන් සඳහා විවෘත විය. මැති ඇමතිවරු මහජනයාගේ පොදු ඇඳුම ඇන්දාහ. බලයට පත් වී මසකට පසු එතුමා 2500 ශ්‍රී සම්බුද්ධ ජයන්ති උත්සවයට ජාතිය මෙහෙවීය. රටේ ශ්‍රේෂ්ඨතම උරුමය වන බෞද්ධාගම පුනරුත්ථානයට ගෙනීම සඳහා එතුමාගේ රජයෙන් ලැබුණේ මහෝපකාරයකි. ආගමික කටයුතු වලට ආධාර දීමත් ජාතික සංස්කෘතිය නම්වාලීමත් සඳහා ප්‍රථම වරට සංස්කෘතික අමාත්‍යාංශයක් පිහිටුවන ලද්දේය. බෞද්ධ දර්ශනයේ අංගයක් වන නිදහස් චින්තනය හා උපේක්ෂාව බණ්ඩාරනායක මහතාගේ මානසික තත්ත්වයට තදින්ම කාවැදී තිබුණේය. එහෙයින් බෞද්ධාගමට නිසි තැන දෙන අතරම තම තමන්ගේ ආගම් ඇදහීමට අන්‍ය ආගමිකයන්ට ඇති උරුමයද ආරක්ෂා කළේය. ත්‍රිකුණාමලයේ හා කටුනායක බ්‍රිතාන්‍ය කඳවුරු ගරු බණ්ඩාරනායක මහතා විසින් ඉවත් කරනු ලැබුවේ යටත් විජිත ක්‍රමයේ අවසන් පුරුකද ලංකාවෙන් තුරන් විය. එයින් ලංකාවේ නිදහස සම්පූර්ණ විය. Thank you.
අධිරාජ්‍යවාදී බ්‍රිතාන්‍ය කොඩිය වෙනුවට එම කඳවුරවල නිදහස් ලංකා කොඩිය බැබළුණි. බණ්ඩාරනායකතුමා ලංකාවට අලුත් විදේශ ප්‍රතිපත්තියක් බිහි කළේය. ඒ වනාහි කිසිම බල කණ්ඩායමකට නොබැඳී මැදිහත් පිළිවෙත අනුගමනය කිරීමයි. පළමු වරට සෝවියට් සංගමය මහජන චීනය ආදී සමාජවාදී රටවල් සමග තානාපති සම්බන්ධකම් පිහිටුවීම නිසාම චූඑන්ලායිතුමාද ලක්දිව චාරිකාවක යෙදුණි. බණ්ඩාරනායක රජය බලය ලබා දීම සඳහා ආධාර කළ කම්කරු ජනතාවට නියම ස්ථානය ලැබුණි. මැයි දිනය නිවාඩු දිනයක් විය. කම්කරුවන් සමග බණ්ඩාරනායක මහතා කම්කරු දින උත්සවයන්ටද සහභාගී විය. චීන අගමැතිවරයා සමග පෙනී සිටි කම්කරු රැලියකදී එතුමා කළ කතාව ශ්‍රවණය කිරීමට මහ ජනතාව මහවැස්සේ තෙමි තෙමි සිටියහ. අලුත් මහජන ආණ්ඩුවක් පත්වී සිටිනවා. ඉතාමත්ම මම ප්‍රීතියෙන් දමනවා තුලමත් කරන්න කැමතියි. මහජන ආණ්ඩුව කියන වචනේ අපි ආඩම්බරෙන් පිළිගන්නවා. අපි පුළුවන් උත්සාහයක් දරනවා. සමනාන්තරගේ සේවයේ අපේ සත්‍ය ප්‍රමාණයට කරන්න. නොයෙක් අමාරු මැදියේ මේ මාස ස්වල්පයක් අතර අපි ආණ්ඩු කෙරුවා. අපිට විදේශික අමාරු වුණා. සුවේස් අලේ අමාරු වෙන නිසා නොයෙක් ආර්ථික කරදරවලට මුණ පාන්න සිද්ධ වුණා. අපේ රටේ නොයෙක් විරුද්ධ පක්ෂවල විරුද්ධ පිරිස් අපිට හතුරුකම් පෙන්නන්න උත්සාහ දරුවා. නමුත් මේ මාස ස්වල්පය තුළදී වුණත් සමනාන්තරා වෙනුවෙන් මේ ස්වල්ප කාලය තුළ කාණ්ඩ විචාර ස්වල්පයක් අපි කර දීලා තිබෙනවා. සිංහල භාෂාව රජයේ භාෂාව කෙරුවා. නමුත් අපේ අදහසක් නැහැ වෙන කිසි කෙනෙකුට වරදක් වෙන හැටියට ඒ සිංහල භාෂාව අනත පාවිච්චි කරන්න. අපි සංස්කෘතික ඇමති කෙනෙක් සහ දෙපාර්තමේන්තුව පත් කළා තිබෙනවා. බෞද්ධ කමිෂන් සභාවේ වාර්තාව අපි ක්‍රියාවෙන් යොදාගෙන යනවා. නමුත් එසේත් අපි කරන්නේ වෙන කිසි කෙනෙකුට අමාරුවක් වෙන හැටියට නෝ. අපි හාල් සීනි ගණන් සුළු ගණනකින් වුණත් අඩු කෙරුවා. රුපියල් දස කෝටියක් මේ රට පාඩු මිදෙමි. අපි දවල් ආහාර වේලේ නැවත වරක් මේ කුඩා ළමයිට දුන්නා. අපි නම්බුනාම නතර කෙරුවා. ඉදිරියට මේ රටේ ආර්ථික තත්ත්වය වැඩි දියුණු කිරීම පිණිස අපි දැන් සලස්මක් ලෑස්ති කිරීමට කොමිෂන් සභාවක් පත් කළා. ඒ කොමිෂන් සභාව ප්‍රදාල් දෙකේ බොහොම මාන්ත්‍රියෙන් වැඩ කරගෙන යන බව මම තමුන්වන්සර මතක් කරන්න කැමතියි. බණ්ඩාරනායක මහතාගේ ජීවිතයේ තවත් ලක්ෂණයක් කැලණි ගංගා පාලම විවෘත කිරීමේ උත්සවයේදී පෙනී ගියේය. පාලම විවෘත කරන්නයි ආරාධනා ලැබූ බණ්ඩාරනායක මහතාගේ බලවත් කැමැත්ත වූයේ පාලම තැනීමෙහිලා වෙහසුන කම්කරුවෙකු ලවාම එය විවෘත කරවීමය. පාර්ලිමේන්තුවේදී හා ඉන් පිටතදී විපක්ෂයට උරුම වූ ස්ථානය පළමු වරට ලැබුණේ බණ්ඩාරනායක රජේනි. නොයෙක් සේවාවන් සඳහා රජයේ ආධාරයේ පිරිනැමීමේදී විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීන් පෙනී සිටින ඡන්දදායක කොට්ටාශවලටද නොවෙනස් සැලකීම ඇරඹුණේ බණ්ඩාරනායක යුගයේදීය. විපක්ෂ නායකයාගේ ඡන්දදායක කොට්ටාශයෙන් මෙන්ම අන් සෑම තැනකදීද ගම්වද ජනතාව එතුමා අවට රොක් වූහ. කුඩා ගොවියා හා අඳ ගොවියාටත් නව ආරක්ෂාවක් මෙන්ම මහන්සියේ තරමට අස්සනු ලබා ගැනීමේ මාර්ගයක් කුඹුරු පනත මගින් බණ්ඩාරනායක රජයෙන් සලසා දෙන ලදී. කලක් තිස්සේම බණ්ඩාරනායක මහතා අදහස් කළ පිළිවෙතක් ක්‍රියාත්මක කරමින් සමාජවාදී ප්‍රතිපත්ති සම්ප්‍රදායන් පිණිස එතුමා ජාතික ව්‍යාපාර මහජනයා සතු කිරීම ආරම්භ කළේය. බණ්ඩාරනායක මහතා 1958 දී මහජන ප්‍රීති ഘോഷා මැදේ බස් සේවය ජනසතු කළේය. කොළඹ වරායද එසේම ජනසතු කරන ලදී. මෙවැනි සේවයක් ජනසතු වුණාට පසු අදියුරුවන්ට ඉඩක් තිබෙන්නේ කාගේ කාගෙත් අමාරුව අඩුපාඩුකම් ගැන සාධාරණ ලෙස ක්‍රියා කරන අතර මහජනතාව වෙනුවෙන් රට වෙනුවෙන් කරන සේවයක් හැටියට ඒකේ යෙදී සිටින කවුරුත් පිළිගත්තොත් පමණයි. ආණ්ඩුව වේවා, පාලක මණ්ඩලයක් වේවා, සේවය කරන පිරිස වේවා, සියලු දෙනාම අර තිබෙන අඩුපාඩු අමාරුකම් හරිගස්සා ගන්න අතර අපි සියලු දෙනාම සහෝදර පිරිසක් මෙන්
එතුමාණන් විසින් ඊට දසවසකට ඉහතදී ඇරඹූ ව්‍යාපාරයේ මල් පල ගැනෙන සමයද එතුමාගේ ඇසින්ම දැකගත්තේය. දේශීය වෛද්‍ය ක්‍රමයට පුනර්ජීවයක් දීමේ ඉලක්කය ඇතිව එතුමාගේ වකවානුවේදී ආරම්භ කරන ලද ආයුර්වේද පර්යේෂණාගාරය අද එතුමාගේ එම සේවය සිහියට නංවයි. උත්තර මන්ත්‍රී මණ්ඩලයටද උගත් ආයුර්වේද වෛද්‍යවරයෙකු පත් කිරීමෙන් එතුමා ආයුර්වේදය කෙරෙහි දැක් වූ සැලකිල්ල තවදුරටත් ඔප්පු වෙයි. කලින් නොසලකා හැර සිටි තවත් පිරිසක් වන සිංහල ගුරු පරපුරට සමාජයේ නියම තැන ලබා දීම පිණිස සිංහල ගුරුවරයෙක්ද ලංකාවේ පැරණි සංස්කෘතියේද අධ්‍යාපනයේ හා ධර්ම ශාස්ත්‍රයේද මුර දේව වශයෙන් සැලකෙන බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ අධ්‍යාපන තත්ත්වය උසස් කරලීම සඳහා විද්‍යෝදය විද්‍යාලංකාර යන මහා පිරුවන් දෙක විශ්වවිද්‍යාල තත්ත්වයට උසස් කරලීම බෞද්ධ අධ්‍යාපනය අතින් බණ්ඩාරනායක යුගයේ ගන්නා ලද ඓතිහාසික පියවරකි. එම විශ්වවිද්‍යාල විවෘත කිරීමේ උළෙලට ඉන්දීය ජනාධිපති රාජේන්ද්‍ර ප්‍රසාද්තුමාද පැමිණියේය. සුළු ජාතීන්ගේද සංස්කෘතිය හා භාෂාව දියුණු කරලීමට ඉතාගත් බණ්ඩාරනායක යුක්තිකාමියා සාධාරණ ලෙස දෙමළ භාෂාව පාවිච්චි කිරීමේ අයිතිය සැලසෙන පරිදි දෙමළ භාෂා පනතද සම්මත කළේය. බණ්ඩාරනායක සමයේ භාරතය හා ලංකාව අතර සම්බන්ධතා තව තවත් තරවිය. එවකට භාරතයේ උප ජනාධිපතිව සිටි සර්වපල්ලි රාධාකෘෂ්ණන් මහතාගේ මෙහි පැමිණීමෙන් ඒ මිත්‍රත්වය තවත් තහවුරු විය. ආසියා මහද්වීපය කණ්ඩායම් වලට නොබැඳී එක්සත්ව සිටින බල මණ්ඩලයක් කරලීමේ මහඟු පියවර සඳහා බණ්ඩාරනායක මහතාත් ඉන්දීය අගමැති ශ්‍රී නේරුත් අදිෂ්ඨාන ප්‍රතිබද්ධව ක්‍රියා කළහ. බණ්ඩාරනායක මහතාගේ මධ්‍යස්ථතා විදේශ ප්‍රතිපත්තිය නිසා අදහස් අතින් විවිධ වුවත් සෑම රට රාජ්‍යයක් හා මිත්‍ර සම්බන්ධතා තහවුරු කර ගැනීමටත් ඒ රටවලින් ආර්ථික ආධාර ලබා ගැනීමටත් පුළුවන් විය. යුගොස්ලාවියානු ජනාධිපති ටිටෝ මහතා සහ බ්‍රෝස් මැතිනිය, බ්‍රිතාන්‍ය ග්‍රාමාධිවර හැරල් මැක්මිලන් මහතා සහ එම මැතිනිය, කැනේඩියානු අග්‍රාමාධිවර ඩීෆන් බේකර් මහතා සහ එම මැතිනිය, ඔස්ට්‍රේලියානු අග්‍රාමාධිවර රොබර්ට් මෙන්සිස් මහතා. ආසියාවේ නිදහස ගැන නිතර සිත් යොමු කළ මෙතුමා මලයාව නිදහස ලබා ගැනීම පිළිබඳ උත්සවයට තම රට වෙනුවෙන් තමන්ම පෙනී සිටියේය. හංගේරියා ආරවුල් නිසා පහළ වූ නොසන්සුමට පසු 1957 දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ ඉදිරියේ පෙනී සිටි බණ්ඩාරනායක අගමැතිතුමා කළ චතුර දේශනය ලෝක සාමය සඳහා ආසියාවේ රන්දිව ලෙලවීමකි. I say this and I say it with all seriousness. ඊශ්‍රායෙල් වරුන්ගෙන් හෝ බ්‍රිතාන්‍යයන්ගෙන් හෝ ප්‍රංශකාරයන්ගෙන් හෝ වේවා විදේශීය භට කණ්ඩායම් මිසරයේ සිටිනතාක් තත්ත්වය ඉතා භයානක එකක් වෙනවා පමණක් නොව එය තුන්වෙනි ලෝක සංග්‍රාමයක් ඇති කරන්නට තුඩු දෙන්නක්ද වනු ඇත. ඒ නිසා අද අප මුහුණ පා ඇත්තේ මිනිසාට කිසි දිනක මුහුණ පාන්නට සිදු නොවූ තරම් බැලෑරුම් තත්ත්වයකටයි. එනම් ස්ථාවර මිනිස් සමාජයක් ඇති කිරීමට මෙය අවස්ථාව කොට ගැනීමයි.
නොයෙකුත් මතභේද අතරේ මේ අප කළ යුත්තේ සෑහෙන පමණ සාමය ඇතිවද යුදයට තුඩු දෙන මතභේද මගහරවා ගැනීමෙන්ය. අද ලෝකයේ යුද්ධයක් ගැන නම් සිතිය නොහැකි තරම් බැවිනි. මේ වනාහි අපද දිවි රැකගෙන අනුනටද දිවි රැක ගැනීමට ඉඩ දිය යුතු යුගයකි. යම් වාදයකින් හෝ අනෙක් කරුණක් හෝ හේතුවෙන් මුළු මිනිස් වගම පාවා දීමට සිදුවන පමණට එකිනෙකාට වෙර වැඩීමට නොහැකි යුගයකි. අපගේ ගරුත්වය රැකෙන පරිදි හා අප ඉතා ආදරයෙන් සලකන ප්‍රතිපත්ති වලින් පිට නොපැන දිවි රැක ගැනීමටත් අනුනට දිවි රැක ගැනීමට ඉඩ දීමටත් අපට සිදු වී තිබේ. එම සංචාරයේදී දවල මන්දිරයට පිවිසි බණ්ඩාරනායක මහතා එහිදී ජනාධිපති අයිසන්හවර් මහතා හමු වී සුහද පැතුම් හුවමාරු කරගත්තේය. දේශපාලන හිණිමගේ මුදුන් පෙත්තටම පිවිසි බණ්ඩාරනායක මහතා තම අමුදරුවන් සමග ගෙදර දොරේ ප්‍රීතිය භුක්ති විඳීම කිසිවිටක අතපසු නොකෙලේය. 1959 දී එතුමා යලිත් වර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ රැසීම් වාරයකට සහභාගී වීමට සූදානමින් සිටියේය. ඒ සඳහා පිටත්ව යාමට ආසන්නව තිබියදී බණ්ඩාරනායක මහතා තම ඡන්ද කොට්ටාෂය වන අත්තනගල්ලේ චාරිකාව කියදුනි. තම රටවැසියා වෙනුවෙන් හිස දන් දුන් දැහැමි සිරිසඟබෝ රජතුමාගේ ප්‍රතිමාවක් මේ චාරිකාවේදී බණ්ඩාරනායක මහතා අතින් විවෘත විය. ඒ මොහොතේදීද එතුමාගේ ජීවිතේ විනාශ කිරීම සඳහා ප්‍රතිගාමී බලවේග සාහසික කුමන්ත්‍රණයක යෙදී සිටියහ. තම තමන්ගේ දුක් ගැනවිලි කියාපාමින් දිනපතා පැමිණෙන මහජනයාට අගමැති මැදුර නිතර විවෘතව තිබුණේය. 1959 සැප්තැම්බර් 25 වනදා එසේ පැමිණිය වුන් අතර පිස්තෝලයක් සංගවාගත් සහාසිකයෙක් විය. දරුණු ලෙස තුවාල ලැබ ශල්‍යාගාරයේ වැතිර සිටිද්දීද බණ්ඩාරනායක මහතා තම ආදරණීය රටවැසියා වෙනුවෙන් නිවේදනයක් නිකුත් කළේය. සිවුල් පුරවාගත් මෝඩ මිනිසෙකු විසින් අද මගේ නිවසේදී මට වෙඩි කීපයක් තබන ලදී. මේ මිනිසාට අනුකම්පා කරන ලෙසත් ඔහුගෙන් පරිගැනීමට යත්නයක් නොදරන ලෙසත් සෑම දෙනාගෙන් මම ඉල්ලමි. මේ අවස්ථාවේදී ඉතා සන්සුන්ව ඉවසිල්ලෙන් කටයුතු කරන ලෙස මගේ රටවැසියාගෙන් ඉල්ලා සිටිමි. මගේ දොස්තරවරුන්ගේ ආධාරය ඇතිව මගේ ජනතාවට නැවතත් සේවය කිරීම. ජනතාවගේ අචල ආදර භක්තිය දිනාගත් මහජන නායකයෙකුගෙන් රටවැසියාලත් අවසාන පණිවිඩයද එයම විය. 1959 සැප්තැම්බර් 26 වනදා උදයේ ඒ සදානුස්මරණීය මහජන නායකයා දිවංගත විය. අවසාන මොහොතේදීද එතුමා කිසිවෙකුට වෛර විරෝධයක් නොමැතිව මරණයට මුහුණ පෑවේය. අගමැතිතුමා දිවංගත විය. මේ සංවේග ජනක පුවත ජනතාවට සැලවුණේ ඔවුන්ගේ හදවත් දෙදරමිනි. මුළු ලොව දේශපාලකයොත් ජනනායකයොත් ජාතියේ නායකයාණන්ගේ ගුණ සමරමින් ශෝක ප්‍රකාශ නිකුත් කළහ. අගමැති ශ්‍රීනේරු බණ්ඩාරනායක මහතාගේ අභාවය වෙනුවෙන් අන් කිසිදු විදේශීය නායකයෙකුට නොකළ බොහොමනක් කරමින් රැස්ව සිටි ඉන්දීය ජාතික සම්මේලනීය විධායක මණ්ඩලයේ වැඩ නතර කොට ලංකා අගමැතිතුමාගේ අභාවය ගැන ශෝක වූ අය ඉන්දීය රජයේ සෑම කාර්යාලයක්ම එදින වසා දමන